අද 2024 අගෝස්තු මාසයේ 28 වැනි දින පටන් ධර්ම සභාව මගින් 2024 වර්ෂයේ දහම් පාඨ මාලා වෙනුවෙන් පවත්වන පාලි දේශනා මාලාවේ දෙවැනි වසරට නියමිත පාලි පාඨ මංජරි සම්බන්ධයෙන් වන 10 වැනි දේශනයයි පැවැත්වෙන්නේ. මෙතෙක් දුරක් 7 වැනි පාඩම දක්වා සිරි සංගබෝධි චරිත වර්ණන දක්වා පාඩම අපි සාකච්ඡා කරන්න යෙදුණ. අද තියෙන්නේ ඒ සම්බන්ධයෙන් වන පුහුණුවට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්නයි. කැමති කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන්. අංක 1. ඕ සිරි සංග බෝධි රඤ්ඤෝ ආචාරියෝ අහෝසි. කවරෙක් සිරි සංග බෝ රජතුමාගේ ගුරුවරයා වීද? හරිද මද? හරි කියන්න. සිරි සංග බෝධි රඤ්ඤෝ ආචාරියෝ නන්ද මහා තේරෝ අහෝසි. අපිට සිරි ඒක ඒක නන්ද මහා තේරෝ සිරි සංඝබෝධි රඤ්ඤෝ ආචාර්යෝ අහෝසි කියලා කියන්න පුළුවන්. එතන උක්තේ මුලට තාලා. අංක 2. සෝ රාජා සිරි සංඝබෝධි තව රඤ්ඤෝ කොටසක් තියෙනවා. නන්ද මහා තේරෝ අහෝසි කියලා නේද එහෙම කිව්වේ? ඔව් තව කොටසක් තියෙනවා. කතං තස්ස ඥාතිත්තා, ඔහුගේ ඥාතිත්තේ කෙසේද කියලා. ඔව් නෑ කම කෙසේද? නන්ද මහා තේරෝ සිරි සංඝබෝධි රඤ්ඤෝ මාතු සෝතේරෝ සෝ නන්ද මහාතේරෝ සිරි සංඝබෝධි රඤ්ඤෝ මාතුලෝ අංක 2. අහෝසි කියලා දාන්න පුළුවන්. අංක 2. සෝ රාජා කතං රජ්ජ මනුසාසයි, ඒ රජතුමා කෙසේ රාජ්‍ය අනුශාසනා කළේද? සෝ රාජා පියං පුත්තං රක්කන්තුව ධම්මේන සමේන රජ්ජ මනුසාසින්. එතන රක්කන්තෝව නෙමෙයි රක්කන්තෝ පිතාව. සෝ පියං පුත්තං රක්කන්තෝ පිතාව. පිතාව චතුහි සංඝවත්තුහි ජනං සංඝං හන්තෝ නිච්චමේව පුඤ්ඤං කරොන්තෝ ධම්මේන සමේන රජ්ජං කාරාපයි. තං රජ්ජං කාරාපේසි. එහෙම නැත්නම් රජ්ජං කාරේසි. එමෙතන රජ්ජං අනුශාසයි රජ්‍ය මනුශාසයි. ඒකට අංක අංක තුනේ තුනෙන් තියෙන්නේ පරිවර්තනය කරන්න තියෙන්නේ. පාලි භාෂං පරිවර්තේතු කියලා පාලි භාෂාවට පරිවර්තනය කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ අංක 1. මහා සෑය අනුරාධපුරයේ පිහිටියේ. මහා චේතියං අනුරාධපුරේ පතිට්ඨිතං. අංක 2. එක්කලෙක මහා නියඟයක් වී දිය සිඳී ගියේය. ඒකස්මින් කාලේ මහා නිදාගෝ සම්පාපුනිත්තා ජලං ඒකස්මින් සමයේ එහෙම නැත්නම් ඒකස්මින් සමයේ ඒකස්මින් කාලේ මහා එහෙම නැත්නම් ඒකන් සමයන් මහා නිදාගෝ සම්පාපුනිත්වා ජලං කී. සිඳී ගියට වෙන වචනයක් තියෙනවද මෙතන? නෑනේ. ඒ වචන තමයි තියෙන්නේ කී. අංක 3. සියලු සත්වයෝ දුකට පැමිණියාහුය.
සබ්බේ සත්තා දුක්ඛං සම්පාපුනිසු. නැත්තම් පාපුනින්සු දෙකින් ඕන වචනයක් කියන්න පුළුවන්. පාපුනින්සු සම්පාපුනින්සු. අංක 4. ඉක්බිති ඒ රජතෙම සෑමලුවට ගියේය. ඉක්බිති අත සෝ රාජා චේතියංගනං අගමාස. අතකෝ සෝ රාජා චේතියංගනං අගමා, අංගනං නැත්නම් අගමාස. අගමි අගමාස. කියලා කියන්න පුළුවන්. අංක 5. වැසි නොවට හොත් මම මෙහිම මැරෙමි. එතෙම සෑමලුවෙහි හොත්තේය. සච්චේ වස්සං නවස්සීය ඉදමේව අහං. සන්ධි කළ කියන්නේ දේවාහං. ඔව්, ඉදේවාහං, ඉද ඒව අහං, ඉදේවාහං මැරෙමි කිය මරිස්සාමි මාරෙස්සාමි මැරෙ. මාරිස්සාමීතිටි ඔව්, සෝ මී ඉති මාරෙසාමි, ඉති මාරෙසාමි ඉති සෝ. සෝ චේතියංගනේ නිපංච. ඔව්, සච්චේ නැත්තං යදි වස්සං න වස්සෙය්‍ය, එහෙම නැත්තං සච්චේ දේවෝ න වස්සති, ඉදේවාහං මාරෙසාමීති සෝ චේතියංගනේ නිපජ්ජි. අංක 6. එවිගසම මහත් වැස්සක් වැස්සේය. සංකනේ ඒව මහා වස්සං වසි. ඕ තංඛනීයේව මහන්තං වස්සං වසි. එතන ඛනීයේව කියලා ඛනී ඒව කියන එක යයන්නක් ඒ කාර්යයට ආදේශ වෙලා තංඛනීයේව. මේ උතින් ඛනීයේව තංඛනීයේව මහන්තං වස්සං වසි. මහා කියලා දැම්ම ternary කමක් නැහැ, මහා වස්සං වසි. සමාසයක් මහා නෙමෙයි. වස්සං කියලා කියනකොට ඒක සමාස පදයක් විදිහට දාන්න ඕනේ. මහා වෙනම දාන්න බෑ. එකටම ඔව්. අංක 7. ඒ රජතෙම තම හිස දුගියෙකුට දන් දුන්නේය. ඒ රජතෙම සෝ රාජා අත්තනෝ සීසං දුග්ගතස්ස දස්. පරිච්ඡජි කියලා කියන්න පුළුවන්. ඊළඟට ඊළඟට ලෙව්හි මෙබඳු පරාර්ථකාමීහු දුර්ලභ. ලෙව්හි ලෝකේ මෙබඳු ඊදිසා ඊදිස් පරත්ත කාමා පුද්ගල. පරත්ත කාමා පුද්ගලා දුර්ලභ දුර්ලභ. අයි පුද්ගලා කියලා කියන්න ඕනේ. පරත්ත කාමා කියලා පරාර්ථ කාමියහු කියන තේරුම තිය දුර්ලභා දුර්ලභය ලෝකේ දිසා පරත්ත කාමා දුර්ලභා. ඊළඟට තේරෙනවා අපිට චරිතං වන්නේ තබ්බං. සිරි සංගබෝධි රාජා කිර අතීතේ ලංකාදීපේ රජ්ජං කාරාපු තේ ධම්මික්කෝ රාජා බන්. කාරා පිතේ නෙමෙයි, කාරා පිතේ කියලා කිව්වොත් කරන කරවන කල්හි. කාරිතේ කාරා පිතෝ උක්තේනේ, උක්තේ වත්නම් කාරා පිතු මහරාජා අහෝසි. එහෙම නැත්තම් මහරාජා කියලා එතනින් අතට කරන්නත් පුළුවන්.
සෝ ගුණවා සාදු සමාචාරු කාරුණ්‍යෝච රාජා බන්. සෝ රාජා පියං පුත්තං රක්කන්තු පිතාව සමේන ධම්මේන සමේන රජ්ජ මනුසාස රජ්ජ මනුසාස අත්තනෝ සීල තේජේන ගුණවන්තාය ජනං සුපිත මකාසි. පරත්ත කාමේන සෝ භූපාලෝ ඒකස්ස දුක්ඛිතස්ස ලබ්බමානං සහස්ස ලාභං නිස්සාය අත්තනෝ සීසං අදාසි. අය අය කියන්නේ චුට්ට ඒ ටික අපහු කිය. අත්තනෝ සීල තේජේන පටන් ගත්තේ ඒක දෙතනින්ද? ඔව් ගුණවන්තාය ජනං සුපිත මක්කාසි එකකින් ඉවර. ඊළඟට පරත්ත කාමේන සෝ භූපාල අතන පොඩක් පොඩක් අඩුයි අඩුයි වගේ නේද එහෙම කියලා එනකොට වාක්‍ය පූර්ණ නෑ වගේ වගේ ගතිය. මේ ටික සම්පූර්ණ කරලා දෙන්න මම ලියන්නේ. හරි, අපි මේ සාමාන්යයෙන් ඒ වගේ චරිත විස්තර කරන්න කියලා කිව්වම අඩු ගණනේ වාක්‍ය 10ක්වත් ඉතින් තියෙනවා නම් හොඳයි. අඩු ගානේ වාක 7ක් 8ක්වත් නේද? එහෙම නැත්නම් ඒක පූර්ණ වෙන්නේ නැහැ. ටිකක් අර යන්තම් නිකන් මේ එහෙම මෙහෙම කියලා කිව්වහම මේ පොඩක් මදි. මේ වගේ වෙලාවකදී පොඩි පොඩි මේ රචනාවක් වගේ එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අඩුම තරමේ වාක්‍ය 10ක්වත් තිබුණොත් හොඳයි. ඒ වගේ එකක වාක්‍ය 10ක් නැතත් අඩු ගානේ පිටු භාගයක් තරම්වත් ලියවිලා තිබුණොත් හොඳයි. ඒ කියන්නේ ඊතරවත් කරුණු තියෙන්න ඕනේ. ඒක දැන් අපිට ඔබ කියන්න පුළුවන් තිරිදංග බෝධි කිර අතීතේ ලංකාදීපේ රජ්ජං කාරාපිතෝ මහරාජා. ඒ කියන්නේ අතීතේ සිරි සංඝ බෝධි කිර කෙරේ සිරි සංඝ බෝධි වනාහි අතීතේ අතීත කාලේ ලංකාදීපේ ලංකදිව රජ්ජං කාරාපිතෝ රාජ්‍ය කරවන ලද මහරාජා මහරජ කෙනෙකි. සෝ ගුණවා සාදු සමාචාරෝ කාරුණ්‍යෝ ජහෝස. සෝ රාජා ඒ රජතුමා ගුණවා ගුණවත් වූ සාදු සමාචාරෝ යහපත් හැසිරීම් ඇති කාරුණ්‍යෝ කාරුණාවන්ත වූ ද කරුණාවන්ත වූවෙක්ද අහෝසි විය. තේනේව ලෝක හිතත්තාය පටිපච්ඡන්තෝ සෝ පියං පුත්තන් රක්ඛන්තෝ පිතාව ධම්මේන සමේන රජ්ජං කාරේසි. තේනේව ඒ කාරණයෙන්ම ලෝක හිතත්තාය ලෝකයාට හිත පිණිස පටිපච්ඡන්තෝ පිළිපන්නේ වී සෝ ඒ රජු පියං පුත්තන් රක්ඛන්තෝ පිය ප්‍රිය පුත්‍රයෙක් රකින්නා වූ පිතා ඉව පියකුමෙන් ධම්මේන සමේන දැහැමින් සෙමෙන් රජ්ජං කාරේසි රාජ්‍ය කරවීය. උදාරජ්ජාසයෝ සෝනරනාතෝ චතුහි සංඝවත්තුයි ජනං සිද්ධාන්. උදාර අදහස ඇති ඒ නරනාතෝ ඒ රජතුමා චතුහි සංඝවස්තුහි සතර සංග්‍රහ වස්තුයින් ජනන් සංගානි ජනයාට සංග්‍රහ කළේ. නිච්චමේව නිතරම පුඤ්ඤානිච අකාසි පින්කම්ද කළේය. සීලවන්තෝ සෝ රාජා සිල්වත් වූ ඒ රජතුමා අත්තනෝ ගුණ තේජේන තමාගේ ගුණ තේජසින් සීල තේජේන සිල් තෙදින් ජනානං ජනයාගේ නිදාග භයංශ කියන්නේ අනියංග බියද යක්ඛ භයංශ යක්ෂ බියද විදමේසි දුරු කළේය.
සීලං රක්ඛිතු කාමෝ සෝ ධම්මිකෝ රාජා. සිල් රකින්න කැමති වූ ඒ ධාර්මික රජතුමා රජ්ජං සුඛං පහය, රාජ්‍ය සුඛේ රාජ්‍ය සැපේ ත රජ සැප අත්හැර දමා. කස්සචි අනාරෝ චිත්‍ර කුටත් නොදන්වා අඥාතක වේසයෙන් අප්‍රකට වේසකින් හත්ත වනගල්ලන් නාම වනං පාවිසි. අත්තනගල්ලු වනය නැමති අත්තනගල්ල නැමති වනයට පිවිසියේය. තත්ත විවේක සුකේන වීතිනාමෙන්තෝ සෝ මහීපාලෝ. තත්ත එහි විවේක සුකේන විවේක සුවයෙන් වීතිනාමෙන්තෝ කල්යවන්නා වූ සෝ මහීපාලෝ ඒ රජතුමා ඒකස්ස දුග්ගතස්ස එක් දුගියෙකුට හිතානුකම්පාය හිත වැඩ පිණිස කහපන සහස්සං අගණකං කහවනු දහසක් මිල නියම වූ අත්තනෝ සීසං තමාගේ හිස චින්දිත්වා සිින්ද තස්ස දාන අල්ලාසි. ඒ දුගියාට දන් දුන්නේය. ඒ වගේ විදියකට අපිට මෙසේ අන්තිම වාක්‍ය දෙක ආයේ කියනවා. අන්ති තත්ත විවේක සුඛේන වීතිනාමෙන්තෝ සෝ මහීපාලෝ. ඒකස්ස දුග්ගතස්ස හිතානුකම්පාය කහාපන සහස්සං අග්ගණකං කහවනු දහසක් මිල නියම වූ අත්තනෝ සීසං තමාගේ හිස චින්දිත්වා සිඳ තස්ස ඒ දුගියාට දානං අදාසි දන් දුන්නේය. ඊළඟට අපිට මේ සන්ධි පරිචය කියන එකේ තියෙන වචන ටිකක් තියෙනවා, සන්ධි පද ටිකක් දීලා තියෙනවා. චේති යංගනං, මෙතන චේති යංගනං කියන්නේ මෙතන යව මදන තරලාචාමා කියන චේතිය අංගනං කියලා වචන දෙක චේති අංගනං කියලා. චේති අංගනං වචන යන්නක් ආදී ආගම වෙලා යන්න ආගම වෙලා චේති අංගනං කියලා. අත්ත දත්ත කියලා කියන මෙතන අත්තත්තං කියලා කියන අත්ත අත්තං. ඒකට මෙතන අත්ත කියන එකේ තයන් එන ස්වරයක් ලොප් වෙලා අත්තත්තං කියලා හැදෙන. පුර ස්වරය ලොප් වෙලා තින පරත්තං පර සෝරි පරත්තං කියලා කියනකොට පර අත්තං. එතන එතනත් පුර ස්වර ලෝප සංධියක් හැදිලා තින. පිතා ඉව පිතාව කියලා හැදෙන්නකොට මොකද වෙන්නේ? පරස්වරයේ ලොප් වෙලා නිච්ච මේව කියලා කියන නිච්ඡං ඒව. එතකොට නිග්ගහීතේට මදාසරේ කියන සූත්‍රයෙන් මයන්නක් ආදේශ වෙලා සුඛිතං අකාසි කියලා ඒ පදේ සන්ධි වෙනකොට ඒත් බින්දුවට මයන්නක් ආදේශ වෙලා සුඛිතං අකාසි කියලා හැදෙන. සෝ රාජා කියනකොට සෝ කියන පදේ ඔයන්න ලොප් වෙලා ඒ වෙනුවට අයන්නක් ඇවිල්ලා ස රාජා කියලා හැදෙන. ඒක අපි ඉගෙන ගත්ත පාලි භාෂාව තරණයේ පොතේ. කනේ ඒව කියලා කියනකොටත් කනේ ඒව කියලා කියනකොට එයන්නට යයන්නක් ආදේශ වීම තුළින් කනේ ඒව කියලා පදේ සන්ධි වෙනවා. අපිට ඊළඟට තියෙන්නේ නවවෙනි පාඩමයි. නමවෙනි පාඩමේ ගාථාස් වගේක් තියෙන ධම්මපදයේ ගාථා ටික. හොඳයි, අපි ඒ පාඩම කියමු. නවමෝ පාටෝ නවවෙනි පාඩම සුභාසිත සුභාසිතානි, ඒ කියන්නේ මොකද? සුභාසිත වැකි මනාව කියන ලද සුභාසිත වැකි පඨමෝ භාගෝ පළමුවන කොටස ප්‍රථම භාගය
අංක එක නහිවේරේන වේරානි සම්මන්තීද උදාචන අවේරේනට සම්මන්ති ඒස ධම්මෝ සනන්තමි. ඉස්සෙල්ලාම ඉද කියන එක ගත්තාම අපි ඉස්සෙල්ලාම ඒකේ අන්වය හදාගෙන අන්වය කියලා ඉමු. ඉද වේරේන වේරානි උදාචනං නහි නහි සම්මාන්ති. අපි ඉස්සෙල්ලාම අන්වය සකස් කරගමු. ඉද වේරේන වේරානි කුදාචනං නහි සම්මාන්ති. සම්මන්ති, අවේරේන ච වේරානි සම්මන්ති. වේරානි කියන එක වරහන් ඇතුලේ දා ගන්නවා. අපි එතෙන්ට අධ්‍යාහාරේ කරනවා එක ඒ වචනේ වේරානි කියන. අවේරේන ච වේරානි සම්මන්ති. ඒසෝ සනන්තන බම් සම්මෝ. ඒසෝ කියල කියන්නේ එතැනට අපි තව කොටසක් එකතු කර ගන්නවා. ඒසෝ කියල කිව්වම මේ අවෛරයෙන් වෛරයෝ සංසිඳීම කියන කාරණය. හරි, තේරුම කිව්වොතින් අපි කොහොමද? ඉද වේරේන වේරානි උදාචනං නහි. ඉද මේ ලෝකේහි වේරේන වේරානි වෛරේන් වෛරය උදාචනං කිසි කලෙකත් නහි නොසංසිඳෙත්. ඊළඟට අවේරේන ච වේරානි සම්මන්ති. අවෛරයෙන්ම වෛරයන් සංසිදේ වෛරයෝ සංසිදේ. ඒස ධම්ම ඒසෝ ධම්මෝ සනන්තන. ඒසෝ මේ අවෛරයෙන් වෛරයෝ සංසිඳීම. මේ අවෛරයෙන් වෛරයෝ සංසිඳීම පුරා සනන්තන අතීතයේ සිට එන ධම්ම ධර්ම. අතීතයේ සිට පැවති එන ධර්මයක කිව්වොත් පුරාතන වූ ධර්මයකෝ අතීතයේ සිට පැවත එන ධර්මයක කියලා කියන්නත් පුළුවන්. ඊළඟ එක න පරේසං විලෝමානී න පරේසං කතා කතං අත්තනෝ අවෙක්කෙය කතානි අකතානි ච. කොහොමද අපි ඒක පරේසං විලෝමානි න න මනසිකාතබ්බානි පරේසං කතං අපතං න පස්සි තබ්බාන්. එහෙම නැත්නම් න මනසිකාතබ්බං. අත්තනෝ ඒව කතානි ච අකතානි ච අවෙක්කේය. පරේසං විලෝමානි න මනසිකාත. පරේසං කියන්නේ අනුන්ගේ, විලෝමානි කියන්නේ සැරපරුෂ වචන, අකතා. පරුෂ වචන. ඊළඟට න පරේසං කතා කතං න. නෑ නෑ, එතනට දැන් අපි ලියාගත්තේ නැද්ද කියනකොට මොනවද හදාගත්තේ නැද්ද? විලෝමානි න මනසිකාතබ්බානි. මනසිකා තම
එතකොට පරේසං අනුන්ගේ විලෝමානි පරුෂ වචන න මානසිකා තබ්බානි මෙනෙහි නොකළ යුතුය. ඊළඟට අත්තනෝ පරේසං කතං අකතං න පස්සි තබ්බං. එහෙම නැත්නම් පරේසං කතං අකතං න මනසිකා තබ්බං. පරේසං කත්තම න මනසිකා තම්බා අනුන්ගේ ඔව්. කළ නොකළ දේ ඔව් කතං මෙනෙහි අක නොකළ මෙනෙහි නොකළ න මානසිකා තබ්බං මෙනෙහි නොකළ යුතුය. එහෙම නැත්නම් න පස්සී තබ්බං නොසෙවියේ නොබැලියේ යුතුය. ච තවද තවද අත්තන අත්තනෝ ඒව තමාම තමාගේම කළ දේද නොකළ දේද පිරික්සා බැලිය යුතුයි. වචන ටික කියන්න නැද්ද? ච තවද ච අත්තනෝ තවද අත්තනෝ ඒව තමාගේම තමාගේම ච කතා කළ දේද අකතානි ච නොකළ නොකළ දේද අවේක්‍ෂේය පිරික්සා බලන්නේය. වෙක්කිය පිරික්සා බලන්නේ ඊළඟ ගාථාව යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ චාපි තේනසු බාලෝච පණ්ඩිතමානි සච්චේ බාලෝති ගුච්ඡති. ඒකේ අන්වය යෝ බාලෝ අත්තනෝ බාල්‍යං මඤ්ඤති. යෝ බාලෝ අත්තනෝ අත්තන කියන එක වරහන් ඇතුලේ දාගන්න. යෝ බාලෝ අත්තනෝ බාල්‍යං මඤ්ඤති. බාලයක් මඤ්ඤති තේන වරහන් ඇතුලේ කාරණේන තේන කාරණේන සෝ අපි තේන කාරණේන කාරණේන කියන පදය වරහන් ඇතුලේ තේන කාරණේන අපි සෝ පණ්ඩිතෝ වා හෝති. හෝති කියන එක වරන් ඇතුලේ දාගන්න. සෝ පණ්ඩිතෝ වා හෝති. එතන යෝ කියන එක ආපහු වරහන් ඇතුලේ දාලා බාලෝ පණ්ඩිතමානි සෝ තේන වරහන් ඇතුලේ කාරණේන වේ බාලෝ ඉති උච්චති. හරිද? ලියාගත්ත? යෝ බාලෝ අත්තනෝ බාල්‍යං මඤ්ඤති යම් අනුන් බාලෝ යම් නුනුවනයෙක් තමන්ගේ අත්තනෝ නුනුවන බව තමන්ගේ නුවන බව මඤ්ඤති යෝ බාලෝ යම් නුනුවනේ
අත්නෝ තමාගේ බාල්‍යං මඤ්ඤති, බාල බව, එහෙම නැත්නම් අනුවන බව, නුනුවන බව මඤ්ඤති කිනුර දනීද. ධනීද ඒ කාරණේ ඒ කාරණයෙන්ම සූතෙම තේන. ඉතින් කොයි පොඩ ඒ වචන කියන්නේ නැද්ද? දැන් ලියාගත්තේ තේන කාරණයෙන් ඒ කාරණයෙන් ඒන කාරණේන අපි අපි ඒ කාරණයෙන්ම සෝ සෝ හෙතෙමේ එම පණ්ඩිතෝව පණ්ඩිතයික් හෝ වා කියනකට තේරුමක් කියන්නේ නැද්ද? පණ්ඩිතේක් හෝ හෝති වෙයි. ඕවේ ලියාගත්තේ නැද්ද කියනකොට අන්මය. ඉවා මැඩම් පැහැදිලි ඉතින් ලිව්වනම් ඒක කියන්න පුළුවන්නේ. ඒ විදිහටනේ වචනෙන් වචනට තේරුම කියන්නේ. ච තවද, එහෙම නැත්නම් යෝ බාලෝ යම් බාලයෙක්, එහෙම නැත්නම් යම් නුනුවනේක්, පණ්ඩිතමානී, පණ්ඩිතය යන මානයෙන් යුක්තද. සෝ හිතෙම තේන කාරණේන, ඒ කාරණයෙන් ඒ කාරණයෙන් වේ, ඒ කාන්තයෙන් බාලෝ ඉති බාලේකැයි බුච්චති කියනු ලැබේ. හරිද? හරිද? ප්‍රශ්න තියෙනවද ඊළඟ ගාත? කාරණයෙන්ම දෙකාන්තෙන් බාලයෙක් කියනු ලැබේ. ඔව්. ඊළඟට යාව ජීවම්පි චේ බාලෝ පණ්ඩිතං පෛරු පාසති නසෝ ධම්මං විජානාති දබ්බි සූප රසං යත. චේ බාලෝ බාලෝ චේ බාලෝ චේ යාව ජීවං පණ්ඩිතං පයුරු පාසති දබ්බී සූපරසං කියනකොට ලියා. දැන් ඉසෙල්ලම අන්වේ හරියට ලියා ගත්තද? බාලෝ චේ යාව ජීවම්පි පණ්ඩිතං පයුරු පාසති ඉතුරු ටික සෝ දබ්බී සූපර සුප්‍රසං න විජානාති යථා දබ්බී තථා සූපරසං න විජානාති න විජානාති යථා තථා සෝ ධම්මං න විජානාති බාලෝ චේ යාව ජීවං අපි පණ්ඩිතං පෛරුපාසති. කමා එකක් දාලා දබ්බී සූපරසං න විජානාති යථා, කමා එකක් දාලා තථා සෝ ධම්මං න විජානාති. ඒක කොහොමද තේරුම කියන්නේ? බාලෝ මොඩයා ඕ නුනුවනයා, එහෙම නැත්නම් නුවන නැත්තේ චේ ඉදින් දී යාව ජීවන් දිවි ඇති තෙක්ම යාව ජීවං අපි. කොහොම දිවි ඇති තෙක් ම කියන්නේ? යාව ජීවං කියන්නේ දිවි ඇති තෙක්. අපි යාව ජීවං අපි කිව්වොත් දිවි ඇති තෙක්ම.
පණ්ඩිතං පයුරු පාසි. පණ්ඩිතයෙකු ඇසුරු කළද? ඇසුරු කරයිද? දබ්බි සූපරසං න ඉජාන. දබ්බීගෙන් හැන්ද හැන්ද සූපරසං සූපරසේ ඕ න විජානාති නොදන්නාස්. දුරියතා යතා විජානාති නොදන්නා න විජානාති යතා යමසි. මොකද වෙලා තියෙන්නේ ඇත්තටම? දැන් වචනවල තේරුම් මතක නැද්ද? බාලෝ නුවණ නැත්තෙක් චේ ඉදින් යාව ජීවං අපි දිවි ඇති තෙක්ම පණ්ඩිතං පයුරු පාසති. පණ්ඩිතයෙක් ඇසුරු කරයිද? දබ්බී හැන්ද සූපරසං ව්‍යංජනේහි රසය නවිජානාති යථා නොදැනගන්නේ යම්සේද? තථා එසේ සෝ හෙතෙමේ ධම්මං ධර්මය නවිජානාති නොදැනගනී. හරිද? හරි. ඊළඟ එක බලන්න. පස්වෙනි එක. මුහුත්තම් පි චේ විඤ්ඤු පණ්ඩිතං පයුරු පාසති. කිප්පං ධම්මං විජානාති ජීවහා සූප රසං යත. ඔව්. ඒක කොහොමද අපි අන්වේ සකස් කරන්නේ? විඤ්ඤු කියන එක මුල්ට ගන්න. විඤ්ඤු විඤ්ඤු චේ ඒ මුහුත්තං අපි. මුහුත්තම් මුහුත්තම්පි කියන්නේ මුහුත්තං අපි කියන එක. වචන දෙක සන්ධි වෙලා තියෙන. මුහුත්තං අපි ඊට පස්සේ මේ ටික පණ්ඩිතං ඉතං පෛරු පෛරු පාසති. පාසති. එතෙන්ට තව අධ්‍යහාරයෙන් කොටසක් ගේන්න. සෝ විඤ්ඤු සෝ විඤ්ඤු කියන එක වරහන් ඇතුලේ දාගන්න. කිප්පං ධම්මං විජානාති. එතකොට මෙතේට ප්‍රශ්නයක් දාගන්න. කතං කෙසේද? කෙසේද යත් යථා කියන එක මුලට අරගෙන ජීවහා සූප රසං විජානාති. විජානාති ඉව. එතකොට කොහොමද ඔකට තේරුම කියන්නේ? විඤ්ඤු පණ්ඩිතයා චේ ඉදින් මුත්තං අපි මොහොතකුදු. ඕ මොහොතක්වත්. මොහොතකුදු මොහොතක්වත්. පණ්ඩිතං පයුරු පාසති. පණ්ඩිතයකු ඇසුරු කරන්නේ නම් ඕ ඇසුරු කරයිද? සුකරයිද? සෝ විඤ්ඤු. සෝවිඤ්ඤෝ කියන්නේ ඒ පණ්ඩිතයා. ඒ පණ්ඩිතයා එහෙම නැත්නම් ඒ නුවණැත්තා. කිප්පං ධම්මං විජානාති. මහා ධර්මය දැනගනි. ඔව් වහා ධර්මය දැනගන්න. කෙසේද? කතං කෙසේද යත් කෙසේද යත් දිව සූපෙහි යථා. ඉතින් කෝ දිව වචන යම්සේ යථා යතා යම්සේ ජීවහා සූපරසං දිව සූපෙහි රසය ජානාති දැනගන්නාක් මේ කිප්පං විජානාති විජාන වහා ඉව. ධර්ම හරිද?
යම්සේ දිව ව්‍යංජන රසය වහා දැනගන්නාක් මෙනි. අපි එතෙන්ට වෙනකම් විතරයි ඇති නේද? එතන අපි අනිත් ගාථා දෙක ඉඳලා ඉතුරු මේ පුහුණුවට තියෙන අභ්‍යාසය ඊළඟ පාඩමත් අනිත් දවසේ සූදානම් වෙලා ඉන්න. එහෙමනම් එහෙමනම් හැමෝටම තෙරුවන් සරණයි. අපි පාඩම අවසන් කරමු. තෙරුවන් අවුනෝදන් කරනවාට දෙවියන්ට පින් අනුමෝදන් කර. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඉදම් මි පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. ගේමේ පුණ්‍ය ධර්මයේ මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා, උපනිශ්‍රේ වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සරණයි.